Union Assurance Lifestyle Bonus. Obe Diviyata ape saviya. Dan මේ වෙලාවේ බද්ද දාන එක පැත්තකින් ජනතාවට ලොකු අසීරු තත්ත්වයක්. හැබැයි ඒත් සාමාන්‍ය යම් මට්ටමකින් හරි බදු ප්‍රමාණයක් වැඩි කරන්නම වෙනවා. අපි දන්නවා තව ටික දවසක් යනකොට සමහර ආයතන කොහොමද දුවන්නේ? ව්‍යාපාර සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ඒ ව්‍යාපාරවල රැකියා කරපු ඒ සහෝදර සහෝදරයන්ට අත්වෙන ඉරණම මොකක්ද? වැටුප ගෙවා ගන්න ව්‍යාපාරයට බැරි වෙනකොට ව්‍යාපාර ස්ථාන පවා ගිනිබත් කරන තත්වයකට යන්න අපිට ඉඩ තියන්න බෑ. ඒ නිසා මම නම් මේ ආර්ථික අර්බුදයේ විසඳන්න කැබිනට් අමාත්‍ය ධූරය පරිත්‍යාග කරපු මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් විදියට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ධූරයේ අත්තරපු മന്ത്രിවරයෙක් විදියට මේ ආර්ථික අර්බුදය විසඳන්න යෝජනා ගේන්න පුළුවන් තවත් මේ රටේ జగතෙක් උගතෙක් ඉන්නවනම් මේ മന്ത്രി ධූරේනුත් ඉල්ලා අස්වලා ඔහුට අවස්ථාව ලබා දෙන්න සූදානම්. තනතුරු නෙමෙයි බලපොරේ නෙමෙයි අපිට ඕන මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එනිසා කවුරු හෝ මේ වගකීම බාර අරගෙන හරියට ඒ කටයුත්ත සාර්ථක කරොත් ඊළඟ මැතිවරණයකදී ජනතාව පෙළ ගැහි. මේ වගේ මොහොතක මැතිවරණයක් සඳහා මේ 225න් කුමන පක්ෂයක් හරි මහ ජනතාව අතරට ගියොත් ඡන්ද නෙමෙයි හම්බෙන්නේ ගුටි. ඡන්ද නෙමෙයි හම්බෙන්නේ පොළු පාරවල්. මේක අපි තේරුම් අරගෙන කටයුතු කළ යුතු වෙනවා. අද අපි දැක්කා දැන් හිටපු නියෝජ්‍ය කතානායකතුමා ඉල්ලාස් වුණා. අපි දන්නේ මොකද්ද කාරණේ ඉල්ලාස් වෙච්ච. නැවත එතුමම පත් කරනවා. එතකොට එක පැත්තකින් මේ රටේ මෙච්චර අර්බුදයක් තියෙද්දි පාර්ලිමේන්තුව වෙනුවෙන් මෙච්චර මුදල් ප්‍රමාණයක් වියදම් කරද්දි අද පැය කීයක් කාලේ කාදානවද එකම කාර්යයක් වෙනුවෙන් මේකද තියෙන ප්‍රශ්නේ රටේ. ඒක නිසා පැහැදිලි ලෙසම කනගාටුදායක තත්ත්වයක්. ද්‍රවශීලී ඩොලර් සංචිතය ඩොලර් මිලියන 40ට වැටෙනකොට අපි මේ අර්බුදයෙන් ගොඩ ගන්න නම් අනිත් ද්විපාර්ශික සාකච්ඡා වලට යන්න වෙනවා. ඒ වගේම කඩිනමින්ම ලෝකේ අනිත් රටවල් වලට ආරාධනා කළා ආධාර සමුළුවක් කඩිනමින් තිබීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා හොඳ යෝජනාවක් කළේ. ඒක හොඳ කාර්යයක්. ඒක අපි විශේෂයෙන් මේලාදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා අද මේ වෙන විට මිනිස්සු නැවත වතාවක් තෙල් පොලිමේ, ගෑස් පොලිමේ අවුවේ දුක් විඳිනවා. මේ ප්‍රශ්න වලට මූලික අවශ්‍යතා ටිකට විසඳුම් ටික දී ගන්න බැරුව. නිසා අනිත් සියල්ලම අපි බලන්න ඕන ප්‍රමුඛතා දෙනකොට මේ රටට මොනවද එන බාණ්ඩ. දැන් පහුගිය කාලේ අපි දැක්කා එක එක කර්මාන්ත ශාලා රටේ ඇති වෙනකොට මිල 15යි කියලා. නෑ මම පැහැදිලිවම කියනවා මේ රටේ වෙච්ච සිද්ධිය තමයි එක් එක් ආණ්ඩුව ආවා. ඒ ආණ්ඩුවලට කොහෙන් හරි ජැක් වෙනවා. ඒ ආණ්ඩුවල වාසි අරගෙන තමයි ඔය මේ රටේ ඉන්න ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කියන එකෙන් භාගයක් කටයුතු කරා. දැන් දේශීය ව්‍යාපාර ශක්තිමත් කරන්න කියලා කර්මාන්ත ඇති වෙනවා. රුපියල් 1000 තිබ්බ සිමෙන්ති මිටිය 3000ට යනවා. ඔන්න රටේ තත්ත්වේ. ඒ වගේම මෙතන ප්‍රධාන අවශ්‍යතා ටික බඩු බාන්න ටික ගේන්න බෑ. පහුගිය මාසේ හැමාරේ ඇලුමිනියම් ගේන්න മന്ത്രിතුමා බලන්න කීයක් ඇලුමිනියම් ගේන්න මේ කීයක් ඇරලා තියනවද කියලා ණයවර ලිපි මෙන්න තත්ත්වේ. ඒක නිසා සම්පූර්ණයෙන්ම අද ඩීල් බවට පත් වෙලා දේශපාලනයක් ඩීල්, ව්‍යාපාරයක් ඩීල් මෙන්න මේ තුල තමයි රට අරාජිකකරණයට වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම අපි දකින්. මේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් භාගයක් කෝටි ප්‍රකෝටිපතිව වෙලා තියෙන රාජ්‍ය දේපල මංකොල්ලකාරලා. මම නම් වශයෙන් දෙන්නම්. එක්කෝ රාජ්‍ය දේපලක් ලියාගෙන එහෙම නැත්නම් වක්‍රෝ හෝ ඍජුව රාජ්‍ය දේපලවල මූල මුදල් භාවිතා කරලා මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා දැන් ඒ අතර තවත් කණ්ඩායම් හැදෙනවා ඊළඟට. ඒ අය හැදෙනවා නැවත මේ පාර්ලිමේන්තුව ඇතුළට රින් ගන්නත් හදනවා. රාජ්‍ය දේපල මංකොල්ලා කාලා රාජ්‍ය සහයෝගයෙන් ධන කුවරයෝ වෙච්ච අය බලනවා දැන් කොහොමද පාර්ලිමේන්තුවට රිංගලා ඊළඟට මේ රට කන්නේ කියලා. අපි දැක්කා එදා හොඳ කතාවක් කියලා තියෙනවා අපේ ඌරු වර්ගයේ වන්නිල ඇත්තෝ. මලමිනිය මැරිච්ච මලමිනිය මස් ටික කන කපුටෝ 225ක්. මේ කතාව එක පැත්තකින් හරි මන්ත්‍රීතුමා. මේක තමයි ඇත්ත. අන්න ඒකයි මම කිව්වේ අන්නේ කපුටෝ 225න් එකෙක් වෙලා ඉන්න ලැබීම පිළිබඳව මම ලැජ්ජා වෙනවා. මේක තමයි යථාර්ථය. අපි මේකට නෙමෙයි ආණ්ඩුවක් හදන්න කැප වුණේ. එදා යහපාලනේ මහ බැංකුව මංකොල්ලා කාලා ඉන්පස්සේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ජනතාව ආරක්ෂාව නැති වෙනකොට අපි හිතුවේ අපි කැප වුණේ 225 මේපා කියද්දී මේ රටේ ජනතාව කිව්වා පාර්ලිමේන්තුවේ 225 මේපා පිටින් කෙනෙක්ගේ